අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. වෙනද වගේම අපි ඔබ හමුවට පැමිණලා ඉන්නේ මේ මැයි මාසයේ පිළිබඳව ඉදිරි ගමන අපි කොහොමද සකසා ගන්නට ඕනි කියලා කතා බහ කරන්නට. අපි මේ ගුරුමාරුව පිළිබඳවත් කතා බහ කළා ඔබට මතක ඇති. ඇත්තටම එම වැඩසටහනේම ඊළඟ පියවරක් විදිහට තමයි අපි මෙම වැඩසටහනත් ඔබ වෙත ගෙනෙන්නේ. සුපුරුදු පරිදි YMK යාපා බණ්ඩාර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ දැනුම බෙදා ගන්නට. එතුමා ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යාවේදියෙක්, වාස්තු විද්‍යාවේදියෙක්, ඒ වගේම පාඨමාලා උපදේශකවරයෙක්. දශක හතරක් පමණ කාලයක් පුරාවටම එතුමන් ගුරුහරුකම් ලබා දෙනවා මේ විෂය ඉදිරියට ගෙනියන්නට. ඔහුගේ දූදරු පරම්පරාවට ගෝල පරම්පරාවක් එතුමා බිහි කරන්නට අපකැප වෙලා සිටිනවා. ඉතින් මේ සියලු කාරණා හමුවේ එතුමා අපිට හමුවෙච්ච ඉතාම දුර්ලභ ගණේ ජ්‍යොතිර්විද්‍යාවේදියෙක්. අපි එහෙම කියන්නට හේතුව තමයි එතුමා ළඟ යන්ත්‍ර මන්ත්‍ර මැණික්ගල් මේ කිසිම දෙයක් නොමැතිව අමාමහ බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ පමණක් ඇසුරු කොටගෙන මේ ඇත්තටම සෝභා ධර්මයේ වෙනස්කම් පිළිබඳව විතරක් අපිට කියලා දෙන, ඒවෙන් අපිට ඇත්තටම වෙන දේ සහ අපි ඇත්තටම කරන්න ඕන දේ ගැන තමයි එතුමා නිරන්තරයෙන්ම කතා කරන්නේ. යප බණ්ඩාර මහත්මයා, ඇත්තටම දැන් මේ අපි ගුරු මාරුවක් ගැන කතා කරා. සෙනසුරු වක්‍ර වීම පිළිබඳව අපි කතා කළා පසුගිය වැඩසටහනින්. ඇත්තටම දැන් අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් නිරන්තරයෙන් බලන් ඉන්නවා තම තමන්ගේ ලග්නයට කොහොමද මේ මාරු බලපාන්නේ, මේ මැයි මාසයේ කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. අපි ඒ ගැනත් කතා කරමු යා මහත්තයා මෙතනින් ඉදිරියට. ඊට ප්‍රථම අපිට මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. දැන් මේ ගුරුමාරුව කියන එක විශේෂයෙන් ගුරු නිසා අපගේ වෙන් වශයෙන් ලග්නවලට මොකද්ද මේ වෙන බලපෑම? වෙනදට වඩා අලුතෙන් යමක් එකතු වෙනවනම් මොකද්ද එකතු වෙන්නේ? මේ ගුරුගෙන් මොකද්ද වෙන්නේ? ගුරු කියන්නේ කවුද කියලා අපි පොඩ්ඩක්, ගුරු එනම් බ්‍රහස්පති, අපි පොඩ්ඩක් නැවත මතක් කර ගැනීමක් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා යම්මාත්‍ය. මොකද නැත්තම් Tamanට වෙන දේ Tamanවත් දන්නේ නැහැ. අරක වෙනවා මේක වෙනවා කියලා මේ අපේ ප්‍රේක්ෂකයන්ට ඊට වඩා ලේසි මේ ගුරුව අපි පොඩ්ඩක් අඳුනගත්තොත් කියලා. ඔබතුමාට අවසරයි අපි අපිට මේක කියලා දෙන්නට. ඔව්. දැන් බ්‍රහස්පති කිව්ව ගමන්ම නිකන් කතා වෙනවා දන්න අය. එයාට බ්‍රහස්පති ලැබලා, එයාට ගුරු ලැබලා හොඳක වාසනාවන්ත කාලයක්. වාසනාවන්ත කාලයක් කියලා මේ හිත හදාගෙන වැඩ කරන කාලයක්. ගුරු ලැබනවායි කියන්නේ ගුරුගේ දසාවක් අදුසාවක් ලැබනවා කියන්නේ ඇත්තටම මේ මිනිස්සෙකුට යම් පිනක් පළ දෙන කාලය කියලා තමයි සාමාන්‍යයෙන් මතයක් තියෙන්නේ. ඒක හරි. නමුත් අර පෙර අකුසල් පළ දෙන කාලවල අතුරු උසාව ලැබුවට සමානලාට ඒ ආකාරයෙන් මේ සුපල දෙන්නේ නැහැ. මොකද හරියට සාමාන්‍යයෙන් යමක්කමක් තියෙන මිනිස්සෙකුට නඩුවක් වැටුණා වගේ. දැන් යමක්කමක් තියෙන මිනිස්සෙක් ඉන්නවා, ඒ මිනිස්සයා හොඳින් ආදායම් ලබනවා, හොඳ ජීවිතයක් ගත කරන අතරේ අහ කියන ලෙඩක් වැටිලා නඩුවක් යනවා. ඉතින් එයාගේ අර තියෙන සැනසීමට විවිධ බාධා ඇති. ඉතින් නමුත් මේ ගුරුමාරුව බාධකයකින් තොර ක්‍රියාත්මක වෙන අයට අපි කියන ඇස්පනා අපිට පෙනෙන දියුණුවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් බලමු මේ සෙනසුරු වක්‍ර වීමෙන් ඇති වෙන අනිටු විපාක ගැන. මම අපේ කලින් කරපු වීඩියෝ එකේ මම මැනවින් පැහැදිලි කරලා දුන්නා. බ්‍රහස්පති මාරු වෙන්නේ මේෂ රාශියෙන් වෘෂභ රාශියට. එතකොට මේ ගියේ කුජගේ රාශියක, මේෂ රාශියේ කමාණ්ඩගේ හවුස් එකේ සේනාධිපතියගේ ගෙදර. දැන් මේ සේනාධිපතියාගේ ගෙදරට මේ ගුරු ආවට පස්සේ බලන්න ටිකක් ඔය නිල ඇඳුම් අඳින අය බොහෝ දුරට දුරදිග බලලා ප්‍රඥාවෙන් වැඩ කළා. ඒගොල්ලන්ට නීතිමය වශයෙන් බලතල තිබ්බත් යම් කිසි විදිහක නීතිය ක්‍රියාත්මක කරන්න තමන්ගේ ළඟ තියෙන ආයුධය පාවිච්චි නොකරන තරමට ප්‍රඥාවන්ත වුණා. හැබැයි මේ ගුරු මාරුවට චිට්ටු වෙනකොට, එයා මේෂ රාශියෙන් මේෂ රාශියට යන්න සූදානම් වෙනකොට, දැන් මේ පහුගිය මාස කීපයේදී මොකද වුණේ? පහුගිය මාස කීපයේදී සමහර ලාවට අර පැත්තකින් තියලා තිබ්බ ආයුධේ පත්තු කරන්න ගත්තා. මේ වෘෂභ රාශියට දැන් මෙයා මාරු වෙන්න සූදානම් වෙන්න කලින් දැන් මෙයා බ්‍රහස්පති හරියටම
මැයි පළවෙනිදා දෙවෙනිදා වෙනකොට දෙවෙනිදා වෙනකොට හරියටම වෘෂභ රාශියට ඇතුල් වෙනවා. දැන් මේ ළඟට ගිහිල්ලා මේ අපි කිව්වොත් වැරැන්ඩේකට ගෙදර ඇවිල්ලා හරියට උල්වස්යෙන් ගේ ඇතුළට ඇතුල් වෙනවා. ඉතින් මෙන්න මේ මැයි දෙවෙනිදා මේ ඇතුල් වෙන්නේ කාගේ ගෙදරටද? ලස්සන ගෑනු ළමයිගේ ගෙදරට. ලස්සන ගෑනු ළමයිගේ ගෙදරට යන්නේ. ඉතින් මේ ලස්සන ගෑනු ළමයිගේ ගෙදරට යන්නේ කවුද? ප්‍රඥාවන්තයා. අනිත් පැත්තෙන් මේ පූජක පක්ෂයේ නියෝජනය කරන ග්‍රහයා. ඒ ඕක හිතාගන්නකො දැන් මොකද්ද වෙන්නේ කියලා. මේ ප්‍රඥාවන්තයා මොලකාරයා අර තනිපංගලෙ ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට යනවා. අනිත් එක අර පූජකවරයාත් අර ගෑනු ළමයා ඉන්න ගෙදරට යනවා. ඉතින් මේගොල්ලෝ හුදකලා වෙනවා. දැන් හුදකලා වෙනකොට මොකද වෙන්නේ? ප්‍රඥාවෙන් වැඩ කරයිද මොලේ අවුල් කරගනියිද? ඔතන අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාල සීමාවේදී ඔළුව අවුල් කරගත්තු වැඩ නිසා බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි ඒගොල්ලන්ට. කාටද? මේ මහා මොලකාරීන්ට. ඒ වගේම පූජක පක්ෂයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. මොකද අන්දමන්ද වෙනවා. ඇයි අල්ලාප සල්ලාප දොඩෝ දොඩ ඉන්නවා මිසක් මේ ගෑනුම එක්ක අනිත් ඒවා අමතක වෙනවා. ඒ අමතක වෙනකොට අනිත් පැත්තෙන් පිටස්තරින් එනවා සබාදහමින් පවා දනුවන් ලබන්නත් මහජනයන්ගෙන් අවිරෝධතා ගොඩනගෙන්නත් හේතු වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම අපට හිතන්න පුළුවන් පලාපලේ හදාගන්නේ කොහොමද කියලා. පලාපලේ හදාගන්නේ මේ ගුරු වෘෂභ රාශියට ආපුවම වෙන දේ. හැබැයි ඒක එකක්. තව පැත්තක් තියෙනවා. මොකද්ද? තව පැත්තක් තියෙනවා. මේ ගුරු වෘෂභ රාශියට ආපුවම මෙයාට සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබෙනවා නම් මේ දෙන්නම බොහෝ වෙලාවට හොඳ නක්ෂත්‍රවල ගමන් කරනවා නම් මොකද්ද වෙන්නේ? මෙතන තියෙනවා සැප විනෝදය කියන දෙකම. ධනය ධනකාරක සැපකාරක ඒ වගේම විනෝදයට අලංකාරයට කාරක වෙන සිකුරු. මේ දෙන්න යෝගුණයන් පස්සේ එක පැත්තකින් ඔළුව පාවිච්චි කරලා වැඩ කරනවා නම් දැන් අපි දන්නවා ජන්ම සටහනක ගුරු සිකුරු යෝගයේ යෙදුනහම ඒක යෙදුනොත් ඇත්තටම ඒ ජන්මයාට ඒකේ ප්‍රතිඵල සාර්ථකව ලැබෙනවා. ඒක හොඳ යෝගයක් හැටියට තමයි සඳහන් වෙන්නේ මහයිසුරු පෙන්නලා තියෙන ගුරු සිකුරු යෝගය. ඉතින් ඒක හැබැයි හරි කල්පනාවෙන් පිහිටි ස්ථානය අනුව අපි ඒකෙන් ඵල ප්‍රයෝජනේ ගන්නට ඕනේ. සබාදහම දෙන තෑග්ග යහපත් පැත්තට යොදා ගන්න. මීට අමතරව ග්‍රහමාරු කීපයක් වෙනවා. මැයි දෙවෙනිදා ගුරු උසවයට එනවා. මැයි 11 බුධ මේෂ රාශියට යනවා. දැන් බුධත් එතෙන්ට යනවා මේෂ රාශියට කමාන්ඩ් එක හවුස් එකට. ඊට පස්සේ මැයි 15 රවි වෘෂභ රාශියට යනවා. එතකොට රවි ගුරු සිකුරු තුන් දෙනාම සමහරවට මේ රවි මාසයක් එතන ඉන්නවා. ඒ තුන් දෙනා රාජ්‍යකාරක රවිත් එක්ක ඉන්නවා. මැයි 20 සිකුරු වෘෂභ රාශියට යනවා. දැන් මේ ගුරු වෘෂභ රාශියට ගියාට පස්සේ සිකුරු ග්‍රහයත් කැරකිලා මැයි මාසයේ 20 ඉතෙන්ට යනවා. එතකොට මෙයා කලින් ගියේ එයාගේ ගෙදරට. කාගේද? සිකුරුගේ ගෙදරට. මෙයා ගෙයි හිටියේ නැහැ. හරියට 20 මැයි 20 මේ සිකුරු එතෙන්ට එනවා. ආවට පස්සේ තමයි මේගොල්ලන්ගේ සංගතිය ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ ග්‍රහ යෙදුම් එක්ක මේ ග්‍රහමාරුත් එක්ක අපි බලමු එක එක ලග්නවලට මේ සබාදහම මේකේ ඵල විපාක දෙන්නේ කොහොමද කියලා.